හිතවත් මිට්ටුනි. අද දවසේදී කෙහෙලිය රබුක්කල්ලගේ නඩුව මහේස්ත්‍රා තුෂාවේදී කැඳවපු අවස්ථාවේදී කෙහෙලිය රබුක්කල්ල වෙනුවෙන් කඩ යන නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වමින් කියනවා කෙහෙලිය රබුක්කල්ල මේ වෙලාවේ ඉන්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයකයි කියලා. විශේෂම නීතිඥවරයා සඳහන් කරනවා කෙහෙලිය රබුක්කල්ල තවදුරටත් බන්දනාගාර රෝහලේ තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම ඔහු අංග විකල තත්ත්වයට හෝ එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ආබාධිත තත්ත්වයකට පත්විය හැකි කියන කාරණේ. ඒ නිසා නීතිඥවරයා දිගින් දිගටම අධිකරණ ඉදිරියේදී නහයෙන් ඇඬුවා අනේ කොහොම හරි කෙහෙලියට ඇප දෙන්නේ කියලා. ඒ වගේම නීතිඥයා කියන විදිහට කෙහෙලිය ඕනෑම ඇපයක් තියන්න සූදානම්ලු. මිත්‍රවරනි පළවෙනි කාරණේ තමයි කෙහෙලියගේ කෙල්ල තාම පාවිච්චි කරන්නේ කෙහෙලියට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දීලා තියෙන නිල වාහනේ. ඒ වගේම කෙහෙලියට රජයෙන් ලබා දීලා තියෙන නිල නිවාස දෙකම අද වෙනතුරු බාර දීලා නැහැ. කෙහෙලියගේ පවුලෙවුන් මේවැ ජීවත් වෙනවා. මිත්‍රවරුනි මේ නිශ්චිත මොහොතේ කෙහෙලිය රබුක්වැල්ල හදන්නේ අධිකරණයට කොකා පෙන්නන්න. අපේ රටේ සමහර නීතිඥයෝ ඉන්නවා කක්කුස්සිය වැටලා තියෙන රුපියල දිවෙන් ගන්න ජාතියේ චරිත. ඒ නිසා රටට හෙන ගැහුවත් කමන්නේ තමන්ට කීයක් හරි එනවනම් ඕනෙම කුප්ප කුපාරි පාහර වැඩක් සාධාරණීකරණය කරන්න කැමති පිරිසක් ඉන්නවා. අන්න එවැනි පිරිස අතර එකෙක් තමයි මේ වෙනුවෙන් කෙහෙලිය වෙනුවෙන් පෙනී ඉන්නේ. ඔබට මතක ඇති කෙහෙලිය ආරක්ෂා කරන්න අත්අඩංගුවට පෙරත් නීතිඥයෝ කොහොමද කඩේ ගියේ කියන කාරණේ. කොහොම වෙතත් මිට්ටෝර්නි මේ මොහොතේදී විනිසුරුතුමා බොහොම කල්පනාකාර උත්තර දෙමින් ඇය ඇහුවා රජයේ නීතිඥයාගෙන් ඇගේ අදහස මොකක්ද කියන කාරණේ. ඒ වෙලාවේ නීතිපති දෙපාර්තමේන්තු වෙනුවෙන් කරුණු දැක්වපු නීතිඥවරයා ප්‍රකාශ කර සිටියා ස්වාමීනි මේ කාරණේ සම්බන්ධයෙන් සැක සහිත කාරණයක් මතුවෙනවා. මොකද කෙහෙලිය රබුක්වැල්ලට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්න කිසිදු බාධාවක් නැහැ බන්ධනාගාර රෝහලේ ඉදිද්දි කියන කාරණේ. ඒ වෙලාවේ නීතිඥයා නැවත වතාවක් කෙහෙලිය වෙනුවෙන් කියනවා එහෙම නෙමෙයි කෙහෙලියට රජයේ රෝහලක ප්‍රතිකාර අරගෙන මේ තත්ත්වයෙන් මිදෙන්නට බැහැයි කියලා. ඒ වෙලාවේ ඔහු ඉදිරිපත් කරනවා බන්ධනාගාර රෝහලේ ඉන්න අර කෙහෙලියට රෙද්ද උස්සන අම්මණ්ඩික වෛද්‍ය වාර්තාව. ඒ වෙලාවේ රජයේ නීතිඥවරිය පෙන්නලා දුන්නා මේ වාර්තාව පිළිගන්න ටිකක් අමාරුයි. මොකද මේ මොහොත වෙන විට එම වෛද්‍යවරියට එරෙහිවත් බරපතල චෝදනා එල්ල වෙලා තියෙනවා. කෙහෙලියට සහ සමහර ප්‍රසිද්ධ ධනවත් හිරකාරයන්ට අනවශ්‍ය විදියට පහසුකම් සපයනවායි කියලා. ඒ නිසා එහෙමනම් කෙහෙලියට එවැනි පර්මනන්ට් නැත්නම් ස්ථිර ආබාධිත තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවද නැද්ද කියලා බලන්න වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියට යොමු කරමු. එහෙම කරලා වාර්තාවක් අරගෙන අධිකරණයේ සලකලා බලලා කෙහෙලියට ඇප දෙනවද නැද්ද කියලා තීරණය කරන්නයි කියන කාරණේ. කොහොම වෙතත් මිට්ටවරුනි මේ නිශ්චිත මොහොතේට විනිසුරුතුමිය විසින් නියෝග කරනු ලැබුවා කෙහෙලිය වහම වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරලා වාර්තාවක් හැඳවන්නයි කියන කාරණේ. මිට්ටෝර්නි පළවෙනි කාරණය තමයි කෙහෙලිය මේ විදියට රෙද්ද කැඳගෙනද කතා කරන්න කියන කාරණේ. මුං උඩ පැන පැන කෑ ගැව්වේ ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය උපරිමෙන් හොඳයි කියලා. හැබැයි අද වෙනකොට පේන කාරණය තමයි කෙහෙලියලා රජයේ රෝහලකින් බෙහෙත් ගන්න බයයි. මොකද ඌ දන්නවා ඌ ගෙන්නපු බෙහෙත් සහ ඒ වගේම උපකරණවල තත්ත්වය මොකද්ද කියන කාරණේ. අනිත් කාරණේ මිත්‍රවරනේ මේක කෙහෙලියට විතරක් නෙමෙයි රාජිතට අසාධාරණයි. ඔබට මතකයිද රාජිත සෞඛ්‍ය ඇමතිතුමා හිටපු කාලේ ප්‍රතිකාර ගන්න ගියත් සිංගප්පූරුවට. එහෙමනම් මුං අපේ සල්ලි වේදන් කරලා සිංගප්පූරු ගිහිල්ලා සැප විඳිනවා බෙහෙත් තේත් ගන්නවා. ඔබට මතකයිද කෙහෙලිය එදා තමන්ගේ අහවල් එක කෙලින් වෙලා ඔස්ට්‍රේලියාවේදී බිල්ඩමකින් බිමට පැන්නට පස්සේ එකගේ කකුල් දෙක කඩුනට පස්සේ ඒ රෝහල් වලට බිල් ගෙව්වේ අපි. ඒ වගේම මේ කාලකන්‍ය ලංකාවට ගෙනල්ලා සියලු පහසුකම් දුන්නේ අපි. ඒ නිසා මේ කාලකන්‍ය ක්‍රමය වෙනස් නොකරොත් දවසින් දවස අනතුරට පත්වෙන්නේ ඔබත් මමත් පමණක් නෙමෙයි ඊළඟ පරම්පරාව. ඒ නිසා මේ කාලකන්‍ය ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙමුණට යම් ඉටෝනි අර්ගතය ජයග්‍රහණ නොමැති බව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.